ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාගේ ෆෝන් එක භාවිතා කරලා නොමිලේම සල්ලි earn කරගන්න පුළුවන් ක්‍රම තුනක් සම්බන්ධව. ඉතින් ඔයාලා දන්නා විදිහට බයිනෑස් එක ගැන ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ බයිනෑස් එක තුලින්ම අපිට නොමිලේම මුදල් earn කරගන්න පුළුවන් ක්‍රම තුනක් සම්බන්ධව. ඉතින් කෙලින්ම කිව්වොත් මේක ඉවෙන්ට්ස් තුනක් බයිනෑස් එකේම දින. ඉතින් මම අද කියන්නම් මෙන්න මේ ඉවෙන්ට්ස් තුන මොකක්ද, කොහොමද මෙන්න මේ විදිහට ඉවෙන්ට්ස් තුනෙන් අපි මුදල් earn කරගන්නේ කියලා. ඉතින් කෙලින්ම බයිනෑස් එකට තමයි මුදල් ලැබෙන්නේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ සල්ලි පුළුවන් ඔයාගේ බැංක එකේම ලබා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් ඒ කොයින් hold කරන් තියාගෙන ඉන්න. එතකොට මෙන්න මේ විදිහට bull run එක දැන් පටන් ගන්න තියෙන නිසා ඔයාලට පුළුවන් ඉස්සරහට හොඳ profit එකක් ගන්න. ඉතින් ඉවෙන්ට්ස් තුනම ගැනම මම මෙන්න මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලට පුළුවන් වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම තමයි පුංචි මතක් කිරීමක් කරන්න තිනු. ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙහා subscribe button එක තියෙනවා. ඉතින් ඒක click කරන්න. ඒ වගේම තමයි හැපතින bell icon එක ඔයාලට පුළුවන් ඒක press කරොත් අපි දාන වීඩියෝ එකකටම notification එකක් මාර්ගෙ එල්ලාකටම ගෙන්න ගන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් පුංචි මතක් කිරීමක් කරන්න තිනු. ඔයා තාමත් අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම channel එකට subscribe කරලා bell icon එකත් තෝර දාලා එකතු වෙන්න. එතකොට මම දාන මේ වගේ අලුත්ම වීඩියෝ වලට notification එකක් මාර්ගෙන් ඉක්මනටම ඔයාගේ අතටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පල්ලෙහා දාලා දිනවා මගේ Telegram channel එකේ link එක. ඉතින් ඒ කියන්නේ මම giveaways ලබා දෙනවා මෙන්න මේ video සරහා ඉස්සරහට. ඉතින් එන්නේ giveaways වලට ඔයාලා join වෙන්න පුළුවන් මගේ Telegram channel එකට join වුණොත්. ඉතින් වැඩි කතා නොකර අපි දැන් යන් අද video එකට. හරි, මම දැන් ඉන්නේ මගේ Binance account එකේ. ඉතින් ඔයාලටත් Binance account එක open කරගත්තට පස්සේ කියන්නේ Binance application එක open කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි application එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතන උඩින්ම තියෙන WOTD කියලා එකක්. ඉතින් ඔයාලට මේක click කරගන්න පුළුවන් මුලින්ම මෙන්න මේ මම කතා කරන මුල්ම ඉවෙන්ට් එකට join වෙන්න අවශ්‍ය නම්. ඉතින් නැත්තම් ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩම තියෙන notification icon එක. ඉතින් ඔයාලට පුළුවන් මේක click කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මෙතන තියෙනවා සිස්ටම් මැසේජ් කියලා එකක්. ඉතින් ඔයාලට සිස්ටම් මැසේජ් කියන එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මෙතන පල්ලෙහාට ගියාම end soon කියලා මෙන්න මේ විදිහට word of the day කියලා මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඉවෙන්ට් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. හරි, මෙන්න මේ විදිහට ඉවෙන්ට් එක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ සරලවම කිව්වොත් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ පසල් එක පුරවන්න තමයි ඔයාලට තියෙන්නේ. ඉතින් මෙන්න මේ පසල් එක ඔයාලට ෆිල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මෙතන පල්ලෙහා කීබෝඩ් එකකුත් දීලා දිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට ඔයාලට කොටු 1 2 3 6ක ප්‍රමාණයක් මේ විද්දුවට බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ කොටු 6ට අදාළව ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන වචන ටයිප් කරන්න. ඉතින් හරි වචන අපි ටයිප් කරගන්න එපා. ඉතින් මම කියන්නම් කොහොමද මෙන්න මේ විදිහට හරි වචන ඔයා ටයිප් කරගන්නේ කියලා. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මම දැන් ඔයාලට ඒක ඔයාලට කියලා දෙන්නම්. ඉතින් ඔයා මුලින්ම යන්න ඕනේ Google එකට. ඉතින් ඔයා Google එකට ඇවිල්ලා මුලින්ම Google සර්ච් බාර් එකේ සර්ච් කරගන්න word of the day Binance six letter කියලා. ඉතින් එන්න ඒ විදිහට ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක මම පෙන්නන්නම්. word of the day Binance six letters කියන එක ඔයා මේ විදිහට ටයිප් කරගෙන ඒක සර්ච් කරගන්න. ඉතින් සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එන්න ඒ විදිහට ඔයාලට මුලින්ම මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් පෝස්ට් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ පෝස්ට් එක ඔයා ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි six letters එකම අපිට වචන 6ක ප්‍රමාණයක් මෙන්න මෙතනින් දීලා තියෙනවා. ඉතින් මම මේ වෙද්දිත් එකක් ටයිප් කරගත්ත ඔයාලට බලා ගන්න පුළුවන්. මම දැන් ඒක ඔයාලට පෙන්නන්නම්. ඉතින් මුලින්ම මම growth කියන එක මෙන්න මේ විදිහට ටයිප් කරගත්තා. ඉතින් මේකේ මුලින්ම තිබ්බ growth කියන එක මම මෙන්න මේ විදිහට මුලින්ම ටයිප් කරගත්තා. ඉතින් ඒක ටයිප් කරගත්තාට ඊට පස්සේ මගේ වචනේ මෙතනින් මේගොල්ලෝ වැරදි කියලා කිව්වා. ඊට පස්සේ මම දෙවෙනි පාට මේක මම ඔයාලට කරන විදිය හරියටම දැන් පැහැදිලි කරන්නම්. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම market කියන එක ටයිප් කරගත්තා. ඉතින් market කියන එක ටයිප් කරගත්තෙත් මෙන්න මෙතන market කියන එක තිබ්බ නිසා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මට මෙන්න මේ විදිහට කොළපාටින් මේකේ ටික් එක වැටෙන ඔක්කොටම. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට මේකේ එක පේලියක් හරියටම කරා. ඉතින් අපි දැන් බලමු මේක හරියටම කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මෙන්න මෙතන උඩින්ම තියෙනවා මුලින්ම ප්ලේ අයිකන් එක බටන් එක. ඉතින් ඔයා ඒක ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මෙන්න මේ විදිහට පුංචි ඇඳින්වීමක් මේගොල්ලෝ අපිට කරලා තියෙනවා. ඉතින් ඒ තමයි කොළපාටින් කොටුවක් පෙන්නුවා නම් ඒ කොටුවේ ඒ අදාළ තැන්ට එන ඉලක්ක, ඒ කියන්නේ අකුර හරියටම හරි කියන එක. ඒ වගේ තමයි මෙතන කහපාටින් පෙන්නන්නේ මෙන්න මෙතන R කියන අකුර, කියන R කියන අකුර මෙතනට එන්නේ නැතුව වෙන තැනකට එන්න පුළුවන් කියන එක තමයි මෙන්න මේ කහපාට කොටුවෙන් කියන්නේ. ඒ වගේම තමයි මෙතන අළුපාට කොටුවලින් කියන්නේ
මෙන්න මෙතැන්ට එන වයි සහ පී අකුර මේ තීරුවට එන්නේ නෑ කියන එක තමයි මෙන්න මෙතන මෙන්න මේ පාටවල් වලින් සඳහන් කරන්නේ. ඉතින් අයමත් හොඳට මතක තියාගන්න, ඔයාට මෙන්න මෙතන මෙන්න මේ කලර්ස් වලින් බලා ගන්න පුළුවන් වෙන්නේ, ඒ කියන්නේ කොළ කලර් එකෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මෙතෙන්ට එන සී අකුර. එහෙම නැත්නම් මෙතෙන්ට වැටෙන අකුර හරියටම මෙතෙන්ට වැටෙනවා, ඒ කියන්නේ හරියටම එන තැන තමයි මෙන්න මේ කොළ කොටුවෙන් පෙන්වන්නේ. ඉතින් ඒක ඔයා ටයිප් කරලා ඉවරනට පස්සේ හරියට මේක පෙන්නනවා. ඉතින් ඒ වගේම තමයි ඒ කියන්නේ ඔයා අනිවාර්යයෙන් මේ වචන ටයිප් කරන් ඉවර වෙන්න ඕනේ. ඉතින් ඉවරනට පස්සේ තමයි පෙන්වන්නේ මේක හරියටම හරිද නැත්නම් වැරදිද කියලා. ඉතින් ඒ වගේම තමයි මෙතන කහපාට කොටුවෙන් පෙන්වන්නේ මෙතනට එන අකුර මේ තීරුවට එනවා. නමුත් අපි ටයිප් කරපු තැන නෙමෙයි මේ R අකුර එන්න ඕනේ කියන එක තමයි මේ කහපාට කොටුවෙන් සඳහන් කරන්නේ. ඒව තමයි මෙන්න මෙතන අලුපාට සහ සෝරි අලුපාට අකුරෙන් අලුපාට පාටින් සඳහන් කරන්නේ මෙතනට එන අකුරු දෙක මෙන්න මේ තීරුවට එන්නේ නැහැ, වෙන තැනකට තමයි එන්නේ, කියන්නේ මේ තීරුවටම එන්නේ නැහැ කියන එක තමයි මෙතනින් සඳහන් කරන්නේ. ඉතින් එන්නේ විදිහට හරියටම බලලා මං කිව්ව විදිහටම ඔයා ටයිප් කරගන්න. ඉතින් එන්නේ ටයිප් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මගේ වැටුණා R සහ T අකුර මෙන්න මෙතනට, ඒ කියන්නේ තීරුව අනිවාර්යෙන් තීරුවට එනවා. ඉතින් ඒ තීරුවට ආවට පස්සේ නමුත් R සහ T අකුර මෙතන, ඒ කියන්නේ මෙන්න මේ කහපාට කොටු වලින් සඳහන් කරන්නේ R සහ T අකුර මෙතන තියෙනවා. නමුත් අපි ටයිප් කරපු තැන නෙමෙයිනේ මෙතන මේක තියෙන්නේ. ඉතින් ඒව තමයි මේගොල්ලෝ සඳහන් කරලා තිබ්බ විදිහට මම මෙන්න මේ මාකට් කියන එක ටයිප් කරගත්තා. Google එකට ගිහිල්ලා ඔයාලා බලා ගන්න බෑ, ඒකත් මම පෙන්නන්නම්. ඉතින් මම Google එකට ගිහිල්ලා මෙන්න මෙතන මාකට් කියන එක ටයිප් කරගත්තා. බලන්න මාකට් කියන එක දිනුවා. ඉතින් මම මේක මාකට් කියන එක ටයිප් කරගත්තා. ඉතින් ටයිප් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් ඒ මට මේකේ වින් කරන්න චාන්ස් එක හම්බුණා. ඉතින් ආයමත් ඇය 14කට පස්සේ මට පුළුවන් ආයමත් මේක ටයිප් කරගෙන මේකේ වින් කරන්න. ඉතින් මෙන්න මේ වින් කරාට පස්සේ ඔයාට පොයින්ට්ස් ප්‍රමාණයක් ලැබෙනවා. ඉතින් මෙන්න මේ පොයින්ට්ස් ඔයාට පුළුවන් ඒවා ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න. ඉතින් ඒව තාම අපේ බැලන්ස් කියන්නේ සෙටිංස් වල පෙන්වන්නේ නැහැ. ඉතින් මේක මම ඔයාලට ඉස්සරහින්දි වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම අරගෙන එන්නම් කොහොමද වෙන්නේ මේ පොයින්ට්ස් අපි කන්වර්ට් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම පළවෙනි ඉවෙන්ට් එක ගැන කියලා දුන්නේ. ඉතින් මෙන්න මේ ඉවෙන්ට් එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන් මේගොල්ලෝ සඳහන් කරනවා අපිට පොයින්ට්ස් ලැබෙනවා කියලා. ඉතින් මෙන්න මේ පොයින්ට්ස් අපිට මම කලින් කිව්ව විදිහටම ඩොලර්ස් වලට කන්වර්ට් කරගන්න පුළුවන්. ඉතින් ඒක මම ඔයාලට තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් අපි දැන් බලමු දෙවෙනි ඉවෙන්ට් එක මොකක්ද කියලා. ඉතින් දෙවනි ඉවෙන්ට් එකට එන්න අවශ්‍ය කරන ලින්ක් එක මම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එකෙන් ආවොත් ඔයාලට කෙලින්ම ඉවෙන්ට් එකට එන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඔයා Binance එකට එන්න. Binance එකට ඇවිල්ලා ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් වෙයි pay icon එක තියෙන උඩම. ඉතින් මෙන්න මේ pay icon එක ක්ලික් කරගන්න. ඉතින් එහෙම pay icon එක පෙන්වන්නේ නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ Binance එක අප්ඩේට් කරගන්න. හරි. ඉතින් එතනට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි get up to 25 FD USD කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට දෙවනි ඉවෙන්ට් එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම දැන් කියනනම් මෙන්න මේ දෙවනි ඉවෙන්ට් එක ඔයා කරනවා නම් ඒකට ජොයින් වෙන විදිහත් මම දැන් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් ඔයා මේ විදිහට පල්ලේ හරි ගියාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් වෙයි මෙන්න මේ ඉවෙන්ට් එක හරහා ඔයාට USDT මුලින්ම USDT 0.5ක් USDT 1.5ක් USDT 6ක් නැත්නම් තමයි USDT 17ක් විදිහට මෙන්න මේ විදිහට ඔයාට නොමිලේම ලබා ගන්න පුළුවන් කියලා මේගොල්ලෝ Binance විසින් සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔක්කොම සාමාන්‍ය USDT 30ක වගේ ප්‍රමාණයක්. ඉතින් ඒව අපි ලබා ගන්න කොහොමද සහ අපිට එන ගැටලු මම මෙන්න මේ විදිහට අද සියලුම දේවල් කියලා දෙන්නම්. ඒවට සොලියුෂන් එකත් මම මෙන්න මේ වීඩියෝ එකේ ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපිට මේකේ මෙන්න මේ විදිහට වැඩ කරන්න නම් මෙන්න මේ විදිහට අපි මෙන්න මේකේ gift box එකක් ඔක්කොටම කලින් හැමෝටම කලින් මෙතන හදන්න ඕනේ. ඉතින් මේක end වෙන්න දවස් 20ක වගේ කාලයක් යනවා. ඉතින් අපිට ලොකු කාලයක් තියෙනවා මේකේ මෙන්න මෙතන නොමිලේ USDT දිනා ගන්න. ඉතින් අපිට අපි ගාව Binance එකකින් කොයින් නැති කෙනෙක්ට මම දැන් මේකේ විසඳුමක් කියනවා. ඉතින් අපිට මේකේ Binance එකට අවශ්‍ය වෙන විදිහට gift box එකක් හදා ගන්න ඕනේ. ඉතින් gift box එකක් හදා ගන්න අපිට මෙන්න මේ විදිහට cryptocurrency අවශ්‍ය වෙනවා. ඉතින් cryptocurrency අවශ්‍ය වෙන කට්ටියට මම මෙන්න මේ වීඩියෝ එකේ ඉස්සරහා කියලා දෙනවා කොහොමද නොමිලේ cryptocurrency Binance live වෙතින් ලබා ගන්න කියලා. ඉතින් ඒගොල්ලෝ මේ වීඩියෝ එක skip කරන්න නැතුව බලන්න. ඉතින් මම දැන් මෙන්න මෙතන ක්‍රිප්ටෝ කරන්සි නැති සහ තියෙන කට්ටියට කියලා දෙනවා කොහොමද ඔක්කොටම කලින් කියන්නම් මෙන්න මේ විදිහට කොහොමද ක්‍රිප්ටෝ බොක්ස් එක අපි මේ විදිහට ඔක්කොටම කලින් ක්ලේම් කරගන්නේ කියලා. ඉතින් ඒ කියන්නේ අපි මේකේ නොමිලේ USDT ලබා ගන්න ඕන නම් අපිට මෙන්න මේ විදිහට Binance එකෙන් ලැබෙන කොයින් වයිස් කියන්නේ නොමිලේ හැමෙන ක්‍රිප්ටෝ කරන්සි තියෙනවා. ඉතින් එන්න ඒව ලබා ගන්න ඉතින් මම මීට කලින් කියලා දුන්නා. ඉතින් එන්න ඒව අරහා අපිට ලැබෙන නොමිලේ කොයින් දෙන අන්න ඒ නොමිලේ කොයින් වලින් අපිට පුළුවන්
එන්න මේක ක්‍රිප්ටෝ බොක්ස් එකක් හදාගන්න. ඉතින් නොමිලේ කොයින් ගන්න කොහොමද කියලා මම ඉස්සරහට කියලා දෙනවා. මේ ඉවෙන්ට් එක ඉවරුනාට පස්සේ ඊට පස්සේ කියලා දෙනවා කොහොමද නොමිලේ කොයින් ගන්න කියලා. ඉතින් එතකන් අපි බලමු කොහොමද මේකේ gift box එක create කරගන්න කියලා. ඔයාලට බලන්න පුළුවන් මේ මෙන්න මෙතන තියෙනවා create කියලා. ඉතින් ඔයා එතනට යන්න. ඉතින් එන්න එතනට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් ඒ ඔයාගේ wallet එකේ තියෙන USDT එහෙම නැත්නම් cryptocurrency ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම අද දෙන්නේ මෙන්න මේ USDT කියන currency එක තෝරලා තමයි මම මෙන්න මේ විදිහට gift box එකක් මෙන්න මේ විදිහට හදාගන්නේ. ඉතින් ඔයාට කැමති cryptocurrency එකක් මේ විදිහට select කරගන්න පුළුවන්. ඉතින් cryptocurrency නැති කට්ටියට මම ඉස්සරහා කියලා දෙනම් කොහොමද cryptocurrency නොමිලේ Binance live within ලබා ගන්න වීඩියෝ එකත් මම ඔයාට මෙන්න මේ විදිහට වීඩියෝ එක ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් මම දැන් මෙන්න මේ විදිහට ක්‍රිප්ටෝ බොක්ස් එක හදන විදිය ඔයාලට මම කියලා දෙන්නම්. ඉතින් මම දැන් මෙන්න මෙතන ක්‍රිප්ටෝ කරන්සි එකක් උඩ මේ විදිහට සිලෙක්ට් කරගන්නම්. ඊට පස්සේ මෙන්න මෙතන gift එක number of gift කියන දණක් තියෙනවානේ. ඉතින් මේක දැන් මම close කරගන්නම්. close කරගෙන මම මෙතන පොඩ්ඩක් පල්ලෙහාට යන පුංචි විස්තරයක් දෙන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපිට මේකේ යාළුවෝ 25 දෙනෙක් අපි මෙන්න මේ හදන ක්‍රිප්ටෝ බොක්ස් එක claim කරොත් අපිට USDT 0.5ක් ලබා ගන්න පුළුවන්. යාළුවෝ 100ක් මෙන්න මේ විදිහට claim කරොත් USDT 1.5ක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම පල්ලෙහා දාලා තියෙන මගේ group වලට, ඉතින් group වලට join වෙන්න, join වෙලා ආ group එකේ message එකක් දාන්නවා ක්‍රිප්ටෝ බොක්ස් එකක් මෙන්න මේ විදිහට හදලා. ඉතින් යාළුවෝ ඒක claim කරනකොට යාළුවන්ටත් මුදලක් හම්බෙනවා ක්‍රිප්ටෝ මේ box එකෙන් දැන් add කරපු cryptocurrency වලින්. ඉතින් ඒගොල්ලෝ ඒක claim කරාට පස්සේ ඔයාට ලොකු ප්‍රමාණයක් මෙන්න මේ කියන්නේ USDT මෙන්න මෙතන ලබා ගන්න පුළුවන්. ඒක තමයි මගේ groups වල ලොකු ප්‍රමාණයක් ඉන්නවා. මගේ WhatsApp group එකේ 500 ගාණක් ඉන්නවා ගැට්ටිය. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට Telegram group එකෙත් ඉන්නවා 300 ගාණකට කිට්ටු වෙන්න. ඉතින් ඔයාලට මේකේ යාළුවෝ නැත්තම් එකම විසඳුම තමයි මගේ group set එකට join වෙලා ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේකේ යාළුවන්ට මෙන්න මේ විදිහට ඔයාගේ ක්‍රිප්ටෝ බොක්ස් එක සෙන් කරන්න පුළුවන්. ඉතින් අපිට මේකේ යාළුවෝ 600ක් ඉන්නවනම් USDT 6ක් ගන්න පුළුවන්. ඒ තමයි යාළුවෝ 900ක් ඉන්නවනම් USDT 17 වගේ ප්‍රමාණයක් මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මෙන්න මෙතන ක්‍රිප්ටෝ බොක්ස් එක හදා ගන්න ඕන විදිය. මෙතන ක්‍රියේට් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙතන USDT කියන තැනට එන්න. එතනට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් ඒ number of gift කියන තැනට ඔයා මෙතනට 900ක් කියලා දෙන්න. ඉතින් 900ක්ම මේක claim කරන්න ඕනේ නැහැ. යාළුවෝ 25 දෙනෙක් claim කරත් ඔයාට මෙන්න මේ විදියට USDT 0.5ක් withdraw කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ Binance එකේ කෙලිම ඔයාගේ Binance එකේ spot wallet එකට නෑ නැත්තම් funding wallet එකට ඔයාට ලබා ගන්න පුළුවන්. මෙතන USDT වලට මන්න USDT බින්දු USDT මේ විදිහට එකක් කියලා දෙන්නම් මම නැත්නම් ඔයාලට USDT 0.5ක් බලාපලාගේ මෙතන අඩුම gift එක USDT 0.5 ගොඩක් එක එකක් තියෙනවා. ඉතින් මම දැන් මෙතන USDT 0.5ක් කියලා දෙන්නම්. ඊට පස්සේ මෙයාට පුළුවන් මෙන්න මෙතන continue කියන tab එක මෙන්න මේ විදිහට click කරගන්න. හරි ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහටමත් බලා ගන්න පුළුවන් වෙයි. මෙතන confirm කියලා එකක් තියෙනවා. ඉතින් ඔයා ඒකට ටික එකක් දෙන්න. ඒකුර ටික් එකක් දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ මෙන්න මේ විදිහට ෆන්ඩින් වලට කියන්නේ ෆන්ඩින් වලට එක ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට පින් එක දෙන්න. එහෙම නැත්නම් ඔයාගේ කෝඩ් මේ විදිහට ඇතුළත් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ කෝඩ් ඇතුළත් කරගෙන මෙන්න මේක ඉස්සරහට ඔයාට පෙන්වන්නම්. ඉතින් ඔයා මේ විදිහට මෙන්න මේ කෝඩ් ටික ඇතුළත් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාට තියෙන මෙතන share with friends කියන ටැබ් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට මෙන්න මේ link එක සහ මෙන්න මේ විදිහට ඔයාට පැකේ මෙන්න මේ red packet මෙන්න මේ විදිහට red pocket code එක ඔයාට මෙන්න මේ විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ red pocket code එක නැත්තම් මේ විදිහට link එක share කරලා එන්නේ link එකෙන් යාළුවා මෙන්න මේ විදිහට crypto box open කරගත්තොත් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මෙන්න මේකේ රෙෆරල් මේ විදිහට ඔයාලට එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට ඉවෙන්ට්ස් දෙකක් ගැන ඔයාලට පැහැදිලි කරා. ඉතින් මෙන්න මේ ඉවෙන්ට්ස් දෙක කරාට පස්සේ ඔයාගේ බැලන්ස් එකට මේ විදිහට USDT අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ ලැබෙන USDT හෝ වෙනත් cryptocurrency hold කරන් තියාගෙන නැත්නම් ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාගේ බැංක් එකටම ලබා ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. P2P හරහා මම කලින් වීඩියෝස් වල කියලා දෙන දිනවා කොහොමද P2P හරහා මුදල් ඔයාගේ බැංක් එකට ලබා ගන්න කියලා මෙන්න මේ Binance එකේ. ඉතින් වැඩි කතා නොකර අපි ඉක්මනට ගිහින් බලමු මෙන්න මේ තුන්වෙනි ඉවෙන්ට් එක මොකක්ද කියලා. Binance එකට එන්න Binance එකේ home page එක මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා Binance එකේ home page එක මෙන්න මෙතනට ආවට පස්සේ ආ උඩින් මේ විදිහට touch කරන් ඉඳලා මේ විදිහට මෙන්න මේ විදිහට පල්ලෙහාට අදින්න touch කරන් ඉඳලා පල්ලෙහාට ඇද්දට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා Binance live කියලා එකක්. ඉතින් ඒකට පල්ලෙහා එතන නැත්නම් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා watch and earn කියලා එකක්. ඉතින් අන්න ඒක click කරගන්න ඔයා. අන්න ඒක click කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට free ක්‍රිප්ටෝ බොක්ස් මෙන්න මෙතන දිනා ගැනීමේ හැකියාව තියෙනවා. මේක කියන්නේ මේක තමයි ඉවෙන්ට් එක. ඔයාලට මෙන්න මේක දින live වලට join වෙලා මෙන්න මෙතන මුදල් earn කරගැනීමේ හැකියාවක් තියෙනවා.
ඉතින් මට සහතික කරන්න බෑ ඔයාට මේ විදිහට ඩොලර් 5ක් ඩොලර් 6ක් මේ විදිහට දවසින් earn කරන්න පුළුවන් කියලා. නමුත් අපිට ලබා දෙන නොමිලේ ක්‍රිප්ටෝ 7ක පවා වටිනවා. මොකද මේවා අනාගතයේ අප් වෙනවත් එක්කම අපිට හොඳ මුදලක් මේ විදිහට earn කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් මෙන්න විදිහට එක live එකකට ගිහලා මම පෙන්නනම් කොහොමද වෙන්නේ විදිහට අපිට free ක්‍රිප්ටෝ ලබා ගන්න කියලා. දැන් මේ විදිහට පල්ලෙහාට යන්න ඔයාට බලා ගන්න පුළුවන් ගොඩක් live තියෙනවා. ඉතින් මම මෙන්න මේ එක live එකකට මෙන්න මේ විදිහට join වෙලා බලනම් මට free ක්‍රිප්ටෝ box හම්බෙනවද නැද්ද කියලා. ඉතින් මම දැන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ live එක මේ විදිහට select කරගන්නවා. හරි. ඉතින් එන්නේ live එක මේ විදිහට select කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. මේක free crypto අපිට හම්බෙන්නේ නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. තාම මුඩින් මුකුත් මෙන්න විදිහට giveaway අපිට දීලා නැහැ. ඉතින් ඒ නිසා මේ live එක කරා අපිට crypto box හම්බෙන්නේ නැහැ. ඉතින් මම දැන් මේක මෙන්න විදිහට close කරගෙන ආයෙමත් Binance එකට යන්නම්. හරි. Binance එක ගිහලා මම ආයෙමත් Binance live කියන තැනට යන්නම් මෙන්න මේ විදිහට. හරි. ඉතින් මම දැන් මෙන්න මේ ලයිව් එක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නම්. හරි. ඉතින් මෙන්න මේ ලයිව් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන උඩින් ටයිම් එකක් කවුන්ට් වෙනවා. ටක් ගාලා ඔයාලට බලා ගන්න පුළුවන් මේක තප්පර 51යි. මේක දැන් මම මේ විදිහට ක්ලික් කරගෙන මෙන්න මෙතන තියෙන enter the comment කියන ටැබ් එක මෙන්න මෙතනින් ක්ලික් කරගන්නම්. ක්ලික් කරගෙන මෙන්න මෙතන Binance කියලා ටයිප් වෙනවා. ඊට පස්සේ මම දැන් මෙතන ඊතලේ දීලා මෙන්න මේ comment එක ඔටෝම වැටෙනවා. ඒක මම දැන් දෙන්නම්. දැන් pending report කියලා ටැබ් එක වැටුණා. අපිට දැන් පුළුවන් මෙන්න මෙතන තප්පර 36 මෙතන කවුන්ට් වෙලා වරනට පස්සේ free crypto දිනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මෙන්න මෙතන තප්පර 30 මම කවුන්ට් වෙලා ඉන්නවා. මම පොඩ්ඩක් මෙන්න මෙතන live එක චුට්ටක් play වෙන්න තියන්නම්. නැත්නම් ඔයාලට වෙන ටැබ් එකක් මෙන්න මෙතන වෙන දෙයක් ඕනනම් කරගන්න පුළුවන් මෙන්න මෙතන. ඔයා බැක් කරලා ඔයාට වෙන දෙයක් උනත් මේ විදිහට බලන්න පුළුවන්. ආයෙමත් මේකට ඇවිල්ලා බලන්න පුළුවන්. මෙන්න මෙතන ටයිම් එක කවුන්ට් වෙලා ඉවරද කියලා. ඊට පස්සේ ඔයාට දාලා ක්‍රිප්ටෝ බොක්ස් එක ඔටෝම ඔයාට පෙන්වන්න ගන්නවා. ඒක දැන් මම පෙන්වන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මට දැන් ෆ්‍රී ක්‍රිප්ටෝ බොක්ස් එකක් හම්බුණා. මම දැන් මෙන්න මෙතන ඕපන් කියන ටැබ් එක ක්ලික් කරගන්නම්. හරි. ඉතින් එන්නේ ක්ලික් කරගත්තට පස්සේ මට ship coin මෙන්න මේ විදිහට 12ක ප්‍රමාණයක් හම්බුණා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් ඉස්සර නම් Shiba coin කට්ටිය ගොඩක් කට්ටිය එකතු කරා. මොකද මේක අප් වෙනවා කියලා. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මේක Shiba coin ඉස්සරහට අප් වෙයි. ඉතින් අනිවාර්යයෙන්ම මේවත් එකතු කරලා තියාගෙන ඉන්න. ඉතින් මෙන්න මේ හරහා තමයි ඔයාට දැන් බලා ගන්න පුළුවන් මේ විදිහට මෙන්න ඔයාට Shiba coin දැන් හම්බුණා. හරි. ඉතින් මම දැන් තව live එකකට ගිහලා පෙන්නනම් මේ විදිහට මට හම්බෙනවද කියලා. මම දැන් මෙන්න මේ live එකත් උඩ මෙන්න මේ විදිහට ක්ලික් කරගන්නම්. ඉතින් එන්නේ live එකත් උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් වෙයි. මෙන්න මේකෙත් උඩින් මෙන්න මේ විදිහට count වෙනවා. ඉතින් මෙන්න මේක ඔයා count කළා. මෙන්න මෙතන තියෙන follow the host කියන ටැබ් එක ක්ලික් කරලා මෙතන ඉඳලා task එක complete කරන්න තියෙනවා. ඉතින් එන්නේ ක්ලික් කරාට පස්සේ ඔයා තප්පර 288කට පස්සේ ඇවිල්ලා බලන ඔයාට free crypto box එකක් හම්බෙයි. ඉතින් ඒකත් මම කරලා ඉතුරු ටික, ඒ කියන්නේ මේකේ හම්බෙන මුදල් කොහොමද අපිට හම්බෙන්නේ කියලා මම ඉස්සරහට කියලා දෙන්නම්. ඉතින් අපි දැන් බලමු මට මෙන්න මේ කරාත් crypto box එකක් හම්බෙනවද නැද්ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මට දැන් crypto box එකක් හම්බුණා. ඉතින් මම දැන් මේක මෙන්න මෙතන open කියන එක දීලා මම දැන් මේක මේ විදිහට claim කරගන්නම් මට crypto හම්බෙනවද කියලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට BTTC කියන coin එකෙන් මට 1763ක ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මට හම්බුණා. හරි. ඉතින් මෙන්න මේ විදිහට තව live තියෙනවා. මම මෙන්න මේ එක live එකක් උඩත් මෙන්න මේ විදිහට click කරගන්නම්. හරි. ඉතින් මෙන්න මේ live එක උඩ click කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ live එකේ මෙන්න මේ උඩ හරියකින් මෙන්න මේ විදිහට time එකක් count වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ටයිම් මෙන්න මේ කවුන්ට් කරන ටයිම් එක උඩ මෙන්න මෙතන එකපාරක් ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන දිනවා follow the host කියලා එකක්. ඉතින් ඔයා මෙන්න මේක මේ විදිහට ක්ලික් කරගන්න. හරි. ඉතින් ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මෙතන pending reward කියලා ටැබ් එක මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන උඩ ටයිම් එක කවුන්ට් කරනවා. මෙන්න මෙතන තප්පර 200 ගාණක්. ඉතින් ඔයා මෙන්න මෙතන තප්පර 200 ගාණ මෙන්න එලා කැල්කියුලේටර් ලා ඉවරනකම් ඔයා පොඩ්ඩක් මෙන්න මේ විදිහට මේ live එක පොඩ්ඩක් මෙන්න මේ විදිහට play වෙන්න තියන්න. ඉතින් මම දැන් මෙන්න මේක live එක කවුන්ට් කරලා ඉවරුණාට පස්සේ ඔයාලට පෙන්වන්න මට free crypto හම්බෙන විදිය. ඉතින් මෙන්න මේ විදිහට ටයිම් එක කවුන්ට් වෙලා තියෙද්දි ඔයාට වෙන වැඩක් වුණත් මේක කරගන්න පුළුවන්. ඔයාට තියෙන මෙන්න මේ විදිහට මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඔයාට වෙන වීඩියෝ එකක් වුණත් මෙන්න මේ විදිහට YouTube එකේ ගිහලා ඕන එකක් බලන්න පුළුවන්. ඊට පස්සේ ආයෙමත් ඔයාට තියෙන්නේ මෙන්න මේ විදිහට බෑක් එක ක්ලික් කරලා ඔයාට මෙයාම Binance live එකට එන්න පුළුවන්. හරි. live එකට ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලහයි මට reward කියලා එකක් පෙන්වෙනවා. ඉතින් මන්නේ මේ reward එකත් මම දැන් මෙන්න මේ විදිහට claim කරගන්නම්. ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන rewards කියලා පෙන්වෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒක මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. සමහර කට්ටියට මෙන්න මේ විදිහට හම්බෙයි. මෙන්න මෙතන මට දැන් මෙන්න මෙතන පල්ලෙහා තිබ්බා ක්ලේම් වෙලා එකක්. ඉතින් මේක තමයි මම got it කියන ටැබ් එක මේ විදිහට දෙන්නම්. හරි. ඉතින් එන්නේ දුන්නට පස්සේ ඔයාලට සමහරක් විතර සමහර කට්ටියට මෙන්න මේ විදිහට ඔයාලට හම්බෙයි මෙන්න මේ වගේ පොයින්ට් පවා. ඉතින් මෙන්න මේ පොයින්ට් උත් ඔයා earn කරලා තියා මෙන්න විදිහට එකතු කරලා තියාගන්න. මෙන්න මෙතන reward කියන ටැබ් එක ක්ලික් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට සමහරට ඔයාලට reward එකක් පෙන්නයි. ඉතින් එන්නේ reward තියෙනවා ඔයාලා දැන් මේවත් ක්ලේම් කරගන්න.
ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන මම දැන් කමෙන්ට් තුනක් දැම්මට පස්සේ මට ආයෙමත් මෙන්න මෙතන ඇක්ටිව් 5 පොයින්ට්ස් කියලා මෙන්න මෙතන ටැබ් එකක් ඕපන් වුණා. ඉතින් මේකත් දැන් මම මේ දේට ගෙට් කරලා මෙන්න මෙතන ගොට් ටික් කියන ටැබ් එක මෙන්න මේ දේට ක්ලික් කරගන්නම්. හරි. ඉතින් එන්නේ ක්ලික් කරගත්තට පස්සෙත් මට මෙන්න මේ දේට ක්‍රිප්ටෝ බොක්ස් එකක් හම්බුණා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මෙන්න මෙතන මේක ඕපන් කරන්න යන්නේ. මොකද උඩින් ටයිම් එක කවුන්ට් උනා. ඉන්නේ ටයිම් එක කවුන්ට් ලා ඉවරනට පස්සේ අම්මෙන ක්‍රිප්ටෝ බොක්ස් එක තමයි මෙන්න මේ ක්‍රිප්ටෝ බොක්ස් එක. ඉතින් මම දැන් මේක ඕපන් කරලා බලන්නම් මට මෙන්න මේ විදිහට මෙන්න විදිහට ක්‍රිප්ටෝ හම්බෙනවද කියලා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ශිබා කොයින් මෙන්න විදිහට 3.19 ප්‍රමාණයක් මෙන්න මේ විදිහට මට හම්බුණා. ඉතින් මම දැන් පෙන්නන්නම් මෙන්න මේ විදිහට මම දිනාගත්තු ෆ්‍රී ක්‍රිප්ටෝ මගේ කොහෙටද ඇඩ් වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම දැන් මගේ බයිනෑන්ස් එකට ආවා. බයිනෑන්ස් වල මම දැන් මෙතනින් එකපාරක් බැක් වෙලා මම දැන් යන්නම් මගේ වොලට් කියන තැනට. වොලට් කියන තැනට ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා ෆන්ඩින් කියලා එකක්. ෆන්ඩින් කියලා ටැබ් එක ගියාට පස්සේ මෙතන තියෙනවා හිස්ටරි කියලා එකක්. මෙන්න මේ ටැබ් එක ඒ ක්ලික් කරගන්න. ඒ ක්ලික් කරගත්තට පස්සේ මෙතන තියෙනවා පේ කියලා එකක්. පේ එකට හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් ඒ මෙන්න මෙතන රිසීව්ඩ් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ රිසීව්ඩ් කියන ටැබ් එක ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මට හම්බෙච්ච මෙන්න මෙදිර ශිබා ඉනු 3ක සහ මෙන්න මෙදිර BTTC කියන කොයින් 1763ක ප්‍රමාණයක් ඔයාට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ක්‍රම තුන හරහා තමයි අපිට බයිනෑන්ස් එකෙන් නොමිලේම මුදල් ලර්න් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වීඩියෝ එක මුලින්දන් ඔයා බලුවා නම් ඔයාට පුළුවන් මෙන්න මේ ඉවෙන්ට්ස් තුනට ජොයින් වෙන්න. ඉතින් අන්න ඒ වගේම තමයි ඔයාට කිසිම ආයෝජනයක් අවශ්‍ය වෙන්නේ නැහැ මෙන්න මේ ඉවෙන්ට්ස් තුනට ජොයින් වෙන්න. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ ඉවෙන්ට්ස් තුන කරලා අනිවාර්යයෙන්ම ඔයාගේ බැලන්ස් එක කියන්නේ ඔයාගේ බයිනෑන්ස් එකට මුදල් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙන්න මේ වීඩියෝ ගැන මොකක් හරි අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පල්ලෙහන් කමෙන්ට් කරන්න. ඉතින් ලයික් එකක් දාගෙන මතක් කරන්න එපා. මොකද වීඩියෝ බලලා කෙනෙක්ට ඒක ගොඩක්ම වැදගත් වෙන නිසා. ඉතින් අලුත් කෙනෙක් නම් channel එකට subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ video එක මෙතනින් නතර කරනවා. තවත් අලුත්ම video එකකින් හමුවුතර ඔබලා හැමෝටම සුබ දවසක්.